గుడ్ మార్నింగ్ దరువనే దులభుతల హోటమ శుభోదేశన యమరావంతర గణ బలమై నిక్మంకర నిక్మంకరన కెమరావంతర మన కథాఖండ శబ్దే హెన అతోస్త రైట్ ఇక్మంట కెమరావంకర గారు ఇక్మంకర నిక్మంకర నిక్మంకరన్న మమ్మీ రెడీ అయినా ఒకళ్ళు కెమరావంకర్ మన గాన అద్దాం ఒకళ్ళు ఉంటే గాన దాలతి గాన లేకుండా అతో సార్ వాట్సాప్ లో గాన కేవలతి గాన లేకున్నది అయినో లేకుండా అతో సార్ మరి లేకుండా అతి నోయ రైట్ లేకుండా అతి అతో సార్ గాన నాయకులింగ్ అతో సార్ పేరునే నత్త గాన లేకుండా అతో సార్ பத்துலே அரைய ஆறு சென்டிமீட்டர் உச தொலாய் சென்டிமீட்டர் யட்டிகுரு கேதுவக்க யட்டிகுரு கேதுவக்க ඇති වීදුරුවක් ඇති වීදුරුවක් රූපයේ දැක්වෙන පරිදි සිටුවා රූපයේ දැක්වෙන පරිදි සිටුවා ජලය පුරවා ඇත ජලය පුරවා ඇත රොමිලක්කන් එක වීදුරුවේ ඇති ජල පරිමාව විදුරුවේ ඇති ජල පරිමාව හතරයි පයිආර් වර්ගයේ බව පෙන්වන්න හතරයි පයිආර් වර්ගයේ බව පෙන්වන්න ප්‍රමි ලක්කන් දෙක පැත්තක දිග පැත්තක දිග ඒ සෙන්ටිමීටර් වන සමචතුරස්ර පතුලක් සහිත සමචතුරස්ර පතුලක් සහිත කමාවක් ඝනකාබ හැඩැති හිස් භාජනයකට ඝනකාබ හැඩැති හිස් භාජනයකට ඉහත භාජනයේ ඇති ඉහත වීදුරුවේ ඇතිනේ ඉහත වීදුරුවේ ඇති
වත් කරන ලදී. ඉහත වීදුරුව ඇති ජලය වත් කරන ලදී. එවිට එහි එවිට එහි B සෙන්ටිමීටර් උසට ජලය පිරුණි. B සෙන්ටිමීටර් උසට ජලය පිරුණි. A වර්ගය සමානයි 4යි 5R වර්ගයේ බෙදීම සිම්පල් B බව. A වර්ගය සමානයි 4යි 5R වර්ගයේ බෙදීම සිම්පල් B බව පෙන්වන්න. කැමරා ඔන් කරන් ඉන්න ති කට්ටිය දැන් මාළු මැසේජ් දාලා තියෙන නැද්ද කියලා ඉන්න බලන්න. ගලෝ අයින් කළා දානවා. වීදුරු ඇද ගන්න ඕන. වීදුරු මෙන්න මේ වගේ. අරය R උස සෙන්ටිමීටර් 12යි. උස සෙන්ටිමීටර් 12යි. සමහර සිග්නල් අඩුද මැසේජ් එක දාරම මම තායි chance එකක් දෙනවා අයින් කරන්න නැත්නම් නේ. මොනවද කරන්නේ මට පේන්න ඕන ඔයගොල්ලෝ කරන වැඩ. ළමයිගේ අම්මලා තාත්තා බලන්න පොඩ්ඩක් මේ ළමයිට කැමරා ඔන් කරන්න කියලා ඔයගොල්ලෝ කියන්න. ඔයාලා ගෙවල් වල ළමයි ඉන්නේ. ගාන හදන්න පටංග ගාන හදන්න පටංග. මේ හේතුව සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලා තියෙනවා. ජල පරිමාව අහන්නේ ජලයේ පරිමාව කේතුයේ පරිමාවට සමානයි. කුරවාදි ජලයේ පරිමාව කේතුයේ පරිමාවට සමානයි. අනේ පුරවාදි ජල පරිමාව 4යි 5 වර්ගයේ බව පෙන්වනවා.
ilakang eka. Purawa eti jala parimawa samane ketuwe parimawa. Ketuwe parimawa tunen ekai pi r wargaya h. Ketuwe parimawa tunen ekai pi r wargaya h. Tunenya guna kirima utar tina mis dekade chatangnya pai guna kirima r wargaya h kiyanne 12 ekai 4 r guna kirima rai pai wargaya purwati jatima ayar ya ta e baatne ka patule sama rasta patule patthaka diga simple a usa b ewen me wage baajane kara daanu baajane ada gana sunoi wage karagena ma bajane hadanna ona oy bajane kata pat gram tikak usada pirena
হেনতে বললেন না, হেনে এত বলেন না, මේ කේතුවේ තියෙන ජලය සම්පූර්ණයෙන්ම ඝනකාභයට පුරවනවා. පුරවවහම මේක ඇතුලේ පොඩ්ඩක්වත් නැහැ. ඒත් මේ ජලය සම්පූර්ණ ඝනකාභයෙන් පිරෙන්නේ නැහැ. ඝනකාභයෙන් කොටසක් තමයි පිරෙන්නේ. මේ ඝනකාභයෙන් කොටසක් ජලයෙන් පිරෙනවා. අන්නේ පිරුණු කොටසේ පරිමාව කේතුවේ පරිමාවට සමානයි. ඒකේ පතුලේ පැත්තක් සිම්පල් A කියලා දිගින් යුත්තේ. පිරෙන උස සිම්පල් B. අපිට දෙකක් සමීකරණ ලියන්න පුළුවන්. සමීකරණ දෙකක් ලියන්න පුළුවන්. එකක් තමයි හේතුයේ පරිමාව සමානයි ඝනකාභයේදී ජලයේ පරිමාව. හොඳට අහන් ඉන්න. හේතුයේ පරිමාව සමානයි ඝනකාභයේදී ජලයේ පරිමාව. අනිත් සමීකරණේ ඝනකාභයේදී ජලයේ පරිමාව සමානයි හේතුයේ පරිමාව. දැන් ওই සමීකරණ දෙකෙන් මොන සමීකරණයද අපි ලියන්නේ කියලා අවබෝධයෙන් තමයි මේක කරන්නේ. ඒ සමීකරණය අපි තෝරගන්නේ ගානේ අහන ප්‍රශ්නය අනුව. ගානේ අහන්නේ A වර්ගය සමානයි 4යි pi r වර්ගයේ බෙදීම B බව පෙන්වන්න. මේ A කියලා තියෙන්නේ මොන භාජනයේ මොන ඝන වස්තුවේ රාශියක්ද කියලා බලනවා. ඒ අකුර තියෙනවද බලනවා කේතුවේ. කේතුවේ අකුර නැහැ. ඒ අකුර තියෙද බලනවා ඝනකයේ, ඝනකාභයේ. ඝනකාභයේ තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්නේ අහන්නේ ඝනකාභයේ තියෙන රාශියක් ගැන. එතන ඔයගොල්ලෝ ලියන්නේ අපට හොයන්න ඕන පැත්තෙන් තමයි පටන් ගන්නෙ. අපට සොයන්න ඕන පැත්තෙන්. මොකද සොයන්න ඕන පැත්ත? ඒ වලගේ. ඒ වර්ගය අගය. ඒ වර්ගය තියෙන ඝනකාභය. දැන් ලිවෝදින් හේතුයේ පරිමාව සමානයි ඝනකාභයේ ජල පරිමාව කියලා. ඉතින් හේතුයේ පරිමාව තියෙන R අකුර. ඝනකාභයේ සමීකරණ දකුණු පැත්තට. එහෙම නෙවෙයි ලියන්නේ. එහෙම ලියලා හදන්න පුළුවන්. නමුත් මොලේ ඇතුව හදනවා නම් මේක හදන්නේ ඝනකාභයේ පරිමාව. ඝනකාභයේ තියෙන ජල පරිමාව සමානයි හේතුයේ පරිමාව. ඒ තමයි දෙවෙනි කොටසේ පළවෙනි සමීකරණය. ප්‍රමිලක්කන් දෙක ඝනකාභයේ ඇති ජල පරිමාව සමානයි හේතුයේ පරිමාව. ඝනකාභයේ ජල පරිමාව සමානයි හේතුයේ පරිමාව. ඝනකාභයේ පරිමාව කියන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස. ඝනකාභයේ පරිමාව කියන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස. හේතුයේ පරිමාවට හොයන්න දෙයක් නෑ. අපි හොයාගත්තා 4යි pi r වර්ගය. 4යි pi r වර්ගය. දැන් මේකට ආදේශ කරනවා දිග A, පළල A, උස B. 4යි pi r වර්ගය. A ගුණ කිරීම A, A වර්ගය. A වර්ගයේ ගුණ කිරීම B 4යි pi r වර්ගයට සමානයි. දැන් B තියන්න ගුණ කිරීම A වර්ගය අනිත් පැත්තට ගන්නවා. නම් B සමානයි 4යි pi r වර්ගය බෙදීම sorry අහන්නේ A A වර්ගය සමානයි ගුණ කිරීම B අනිත් පැත්තට යනවා බෙදීම B. A වර්ගය සමානයි 4යි pi r වර්ගය බෙදීම B. ඝනකාභයේ ඇති ජල පරිමාව සමානයි හේතුයේ පරිමාව. ඝනකාභයේ පරිමාව වෙන දිගයි පළලයි උසයි ගුණ කරනවා. ඒක 4යි pi r වර්ගයට සමානයි. දිග A, පළල A, උස B 4යි pi r වර්ගය.
සුළුකරම් B සමානයි sorry A වර්ග සමානයි 4 phi r වර්ගය ගුණ කිරීම B අනිත් පැත්තට ගියාම බෙදීම B right ඊළඟ කොටස මම ලංගණක කරලා ඉවර නැති නිසා ඒක කියලා දෙන්නේ නැහැ මම ඔය ලංගණක කොට සම්පූර්ණ ඉවර කරලා පස්සේ ඒක හදන්න ලියන්න ප්‍රශ්න අංක දෙක ප්‍රශ්න අංක දෙක අරය දෙකයි අරය සිම්පල් A ලෝහ ගෝල අරය සිම්පල් A ලෝහ ගෝල හතලිස් දෙක අරය සිම්පල් A ලෝහ ගෝල හතලිස් දෙක දිග දාහතරයි ඒ පළල එකොළහයි ඒ උස 10යි A ඝනකාභයක හැඩයේ භාජනයක ඝනකාභයක හැඩයේ ජලය පුරවා ඇති භාජනයකට ඝනකාභයක හැඩයේ ජලය පුරවා ඇති භාජනයකට ප්‍රවේශමෙන් ගිල්ල වූ වෙට ප්‍රවේශමෙන් ගිල්ල වූ විට ඉතිරිවන ජල පරිමාව ඉතිරිවන ජල පරිමාව සිම්පල් ඒ ඇසුරෙන් සොයන්න ඉතිරිවන ජල පරිමාව සිම්පල් ඒ ඇසුරෙන් සොයන්න හරි පටන් ගන්න බලන්න ඉස්සලා ගෝලය අදින්න ඊට පස්සේ ගෝලය දාන භාජනය අදින්න ගෝලයක් නෙවෙයි දාන ගෝල 42ක් භාජනයට දානවා එක ගෝලයක් නෙවෙයි ගෝල 42ක් භාජනයට දානවා අහන්නේ ඉතිරිවන ජල පරිමාව ආම කට්ටිය කැමරා ඔන් කරගෙන නැහැ හොඳේ අම්මලා තාත්තලා කියන එක අහන්නේ නැහැ මං කියන එක අහන්නේ නැහැ සමහරව පුදුම අකීකරු ළමයි
ළමයි අම්මලා තාත්තලා කියන එක හරි ගුරුවරයා කියන එක හරි අහන විදිහක් තියෙනනේ. අපි හැමදාමත් අවවාද දෙනවා මේ ළමයින්ට. අරුව සමහරට එක්කෝ අම්ම තාත්ත කියන එක අහන්න ඕනේ, එක්කෝ ගුරුවරයෙක් කියන එකත් අහන්න ඕනේ. මෙහෙම අකීකරු වෙලා හැදින කොහාට යන්නේ? ඔගොල්ලෝ දුක් විඳිනකොට තමයි තේරෙන්නේ ඔගොල්ලෝගේ අකීකරුකම කොච්චරද කියලා. සමහර ළමයි හරිම කීකරුයි. ඒ වගේ දරුවෝ හදපු අම්මා තාත්තා පුදුම වාසනාවන්තයි. මේ ගාන හදන්න මේ තමයි ඝනකාව්‍ය හැඩේ භාජනය. මේ භාජනයට දාන ගෝල 42ම දානවා. සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරලා තියෙන්නේ. අතුරු සිදුරු නැතුව සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලා තියෙනවා. දිග 14 ඒ, පළල 11 ඒ, උස 10 ඒ. දිග 14 ඒ, පළල 11 ඒ, උස 10 ඒ. මේක දාන ගෝල 42. හරිය සිම්පල් ඒ වෙන. දැම්මර පස්සේ ආකිමිඩිස් නියමයට අනුව එක ගෝලයක් දැම්මම ගෝලයට සමාන ජලයේ පරිමාවක් විස්ථාපණය වෙනවා. මේ ජලයේ භාජනයට එක ගෝලයක් දැම්මම ගෝලයේ පරිමාවට සමාන පරිමාවක් ඇති ජලයේ ප්‍රමාණයක් විස්ථාපණය වෙනවා. යකඩ බෝල නිසා මේක ඇතුළට බහිනවා. තව බෝලයක් දැම්මම තව ජල පරිමාවක් විස්ථාපණය වෙනවා. ජබොක් ජබොක් ගාලා විසි කරන්නේ ප්‍රවේශමෙන් තමයි මේක තියන්නේ. විසි කරන්නේ නැත්නම්කෝ ජබොක් ගාලා මේකට වැටෙනකම් ජලය පලින එළියට. එතකොට ගෝලයේ පරිමාව අතර වැඩි පරිමාවක් එළියට යනවා. කැරතිලා. සම ප්‍රවේශමෙන් තියන්නේ. ගෝල අරගෙන මේකට ප්‍රවේශමෙන් තියනවා. තියනකොට මේ ඝනකාභයෙන් ජලය විස්ථාපණය වෙනවා. විස්ථාපණය වන ජල පරිමාව ගෝල 42 පරිමාවට සමානයි. විස්ථාපණය වන ජල පරිමාව ගෝල 42 පරිමාවට සමානයි. ඊට පස්සේ ඒක ඉතුරු වෙනවා ජලය ටික. මේ කීක තේරණයක් අතොස්ස ගෝල ටික දැම්මට පස්සේ ජලය ටිකක් ඉතුරු වෙනවා. අනේ අනේ ඉතිරි වෙන පරිමාව. කොහොමද ඉතිරි වෙන පරිමාව හොයන්නේ? සම්පූර්ණ ජල ඝනකයේ පරිමාවෙන්, මේ සම්පූර්ණ ඝනකයේ පරිමාවෙන් ගෝල 42 පරිමාව අඩු කරනවා. ඉතිරි වෙන ජල පරිමාව. ඉතිරි වෙන ජල පරිමාව වෙන යන පොරුදු යනකොට ඝනකාභයේ පරිමාව අඩු කිරීම ගෝල 42 පරිමාව. ඝනකාභයේ පරිමාව අඩු කිරීම ගෝල 42 පරිමාව. ඉතිරි වන ජල පරිමාව සමානයි ඝනකාභයේ පරිමාව අඩු කිරීම ගෝල 42 පරිමාව. මේවා අනිවාර්යයෙන්ම ලියන්න ඕන. රයිට්. දැන් ආදේශ කරනවා.
ගණකාභය පරිමාවයන දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස්ස දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස්ස ගෝල 42 පරිමාවයන එක ගෝලයක පරිමාව ගුණ කිරීම 42 එක ගෝලයක පරිමාව 3න් 4යි 5r ඝනය ඒ වගේ 42 3න් 4යි 5r ඝනය ගුණ කිරීම 42 දැන් ඔකට ආදේශ කරනවා git me mamme danna lama inna me camera off kara jeevithayata signal la dilama neme me check karanne eka yasiro yuwana camera mokoy athul camera off karan hangili inne yasiro mic wede mokoy camera off karan hondata aya තුම්තර දුම් ගදලා උදේට ඇකිටලා මූණ කට වදලා හොදල පිළිසිදුව ඉන්නේ ආහ් හොඳ ළමයි ඉතින් හොඳ පවත්තගෙන යන්න දිග 14යි ඒ පළල 11යි A උස 10යි A දිග 14යි A පළල 11යි A උස 10යි A අඩු කිරීම 3න් 4 ගුණ කිරීම 5 7න් 22 ගුණ කිරීම අරය සිම්පල් A ඝනය ගුණ කිරීම 42 තුනෙන් හතර ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම ඒ ඝණය ගුණ කිරීම ගෝල 42ක් නිසා 42 දැන් ඔය ටික සලු කරනවා ඔය ටික සලු කර සොල්කල් ඉවරයත් ඔස්ස රයිට් තුනේ එකයි සෝරි හතෙන් සොලු කරමු හතේ එකයි හතේව 6යි හතට හතේ එකයි 42ට හතේව 6යි තුනට තුනේ එකයි 6ට තුනේව 2යි තුනට තුනේ එකයි 6ට තුනේව 2යි හතර ගුණ කිරීම 22 ගුණ කිරීම ඒ ඝණය ගුණ කිරීම 2 හතර වරක් 2 8යි 8 වරක් 2 16යි 8 වරක් 2 16 17 176යි ඒ ඝණය 1540යි ඒ ඝණය අඩු කිරීම 176යි ඒ ඝණය සජාතීය පද දෙකේම තියෙන ඝණය නිසා අඩු වෙනවා 1576 1540 176ක් අඩු කරනවා බිංදුවෙන් 6ක් 4යි කියන්නේ 10ෙන් 6ක් 4යි 3ෙන් 7ක් බෑ 3ෙන් 6ක් බෑ 3ෙන් 7ක් බෑ 13ෙන් 7ක් 6යි අයි බලන්න බිංදුවෙන් 6ක් බෑ 10ෙන් 6ක් 4යි
මෙතන 3න් 6ක් 7ක් අඩු කරන්න බැරි නිසා එකක් ගත්ත 13යි 13න් 7ක් 6යි මෙතන 4යි 4න් එකක් අඩු කරාම 3යි 1364යි ඒ ගණය ඉතිරි වන ජල පරිමාව 1364යි ඒ ගණය හරි අතොස්ස රයිට් ඊළඟට යමු ප්‍රශ්න අංක 3 යන අරය 2A අරය 2A ලෝහ ගෝල අරය 2A ලෝහ ගෝල 21ක් උණු කර Tiga, 88 cm. Palala, 2 cm. පළල 2 cm ඝන ලෝහ ඝනකාභයක හැඩේ ඝන ලෝහ තහඩුවක් ඝනකාභයක හැඩේ ඝන ලෝහ තහඩුවක් වාත්තු කරන ලදී ඝනකාභයක හැඩයේ ඝන ලෝහ තහඩුවක් වාත්තු කරන ලදී. ලෝහ තහඩුවේ ඝනකම ලෝහ තහඩුවේ ඝනකම වරහතෝර යන උස කියලා ඝනකම කියන්නේ උස ලෝහ තහඩුවේ ඝනකම දෙකයි ඒ ඝනය බව පෙන්වන්න ලෝහ තහඩුවේ ඝනකම 2A ඝනය බව පෙන්වන්න. රයිට් එක මං කරා. ඉස්සර රූප සටහනක් අදින්න ඕන. ලෝහ තහඩුව අඳින්න ඕන ලෝහ ගෝලය අඳින්න ඕන
राइट बालम उत्तरे आप तो सर उत्तरे आप या तो सर बालम है Area dekai A gana loha gola visi eka gana loha gola visi eka kunu karala gana kabeyak hadanu gana loha gola visi eka kunu karala gana kabeyak hadanu Eke diga asu watai sentimeter, palala dekai sentimeter. Usa danne api usa x kiyala gamu. Usa ona mang x kiyala ragatta. Usa danne. Ipasthe ගාණේ අහන්නේ මේකේ උස 2a ගණයට සමානයි කියලා පෙන්වන්න ඕන. උස 2a ගණයට සමානයි. x සමානයි 2a ගණය කියලා ඔප්පු කරන්න ඕන. එතන මේ ලෝහ ගෝල 21 උණු කරනවා. උණු කළා තමයි ඝන කාබේ හදන්නේ. උණු කරනකොට ලෝහ අපතේ ගියේ නැහැ කියලා තමයි අපේ තර්කය අරගන්නේ. උණු කරද්දී ලෝහ අපතේ යන්නේ නැහැ. උණු කරන්න පාවිච්චි කරපු ලෝහ ඔක්කොම මේ ඝන කාබය ඇතුලේ තියෙනවා. එහෙනම් අපිට සමීකරණ දෙකක් ලියන්න පුළුවන්. ලෝහ ගෝල 21 පරිමාව සමානයි ඝන කාබේ පරිමාව. නැත්නම් ඝන කාබේ පරිමාව සමානයි ලෝහ ගෝල 21 පරිමාව. ගානේ අහන්නේ ප්‍රශ්නෙට ඝන කාබේ උස. එස අපි සමීකරණ ලියන්නේ අපේ අහන ප්‍රශ්නේ පැත්තෙන් පටන්ගෙන. ගණකාවේ පැත්තේ ප්‍රශ්නයක් අහනහන්ද අපි ලියන්නේ සමීකරණේ ගණකාවේ පරිමාව සමානයි ලෝහ ගෝල 21 පරිමාව ගණකාවේ පරිමාව ගණකාවේ පරිමාව සමානයි ලෝහ ගෝල 21 පරිමාව ගණකාවේ පරිමාව සමානයි ලෝහ ගෝල 21 පරිමාව ගණකාවේ පරිමාව හොයන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ලෝහ ගෝල 21 පරිමාව ගෝලයක පරිමාව 3/4 5R ඝනය. ගෝල 21ක් නිසා 21 ගුණ කරනවා. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස ගණකාවේ පරිමාව ලෝහ ගෝල 21 පරිමාව 3/4 5R ඝනය ගුණ කිරීම 21. දැන් මේකට ආදේශ කරනවා. දිග 88යි පළල 2යි උස අපි ගමු x කියලා 3/4 ගුණ කිරීම 7/22 ගුණ කිරීම අරය 2a ගුණ කිරීම 2a ගුණ කිරීම 2a ගුණ කිරීම 21 3/4 ගුණ කිරීම 7/22 ගුණ කිරීම 2a ගුණ කිරීම 2a ගුණ කිරීම 2a ගුණ කිරීම 21 දැන් මේ ටික සුළු කර ගන්නත් පුළුවන් කොහමද 3 වරක් 1යි 3 වරක් 7යි 7 වරක් 1යි 7 වරක් 1යි 88 ගුණ කිරීම 2 ගුණ කිරීම x 88 ගුණ කිරීම 2 176 කියලා ලියා ගන්න ඕනේ එම ලියාගත්තා වැඩ අමාරුයි. මෙතන 4 ගුණ කිරීම 22 ගුණ කිරීම 2a ගුණ කිරීම 2a ගුණ කිරීම 2a. ඔවත් අපි සුළු කරන්න යන්නේ නැහැ. දැන් x තමයි හොයන්න ඕන. එහෙනම් මේ ටික ඔක්කොම අනිත් පැත්තට ගන්නවා. ගුණ කිරීම අනිත් පැත්තට ගියහම බෙදීම. මේවා කියන දේ අහලා මේ විදිහට කරොත් ඔකට ගණන් හදන්න පුළුවන් වෙනවා. නැත්නම් ලේසි නෑ ගණන් හදන්න එක. 4 ගුණ කිරීම 22 ගුණ කිරීම 2a ගුණ කිරීම 2a ගුණ කිරීම 2a ඔය සුළු කරන්න යන්නේ නැහැ.
අසුවටයි දෙකයි පල්ලෙහාට එනවා. අසුවට ගුණ කිරීම දෙක. දැන් සජාතිය පද සුළු කරනවා. විසි දෙකේ එකයි විසි දෙකේව හතරයි. විසි දෙකේ එකයි විසි දෙකේව හතරයි. හතරට හතරේ එකයි හතරට හතරේ එකයි. දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි. ඉතුරු වෙන්නේ ඒ ගුණ කිරීම දෙකයි ඒ ගුණ කිරීම දෙකයි. එක් සමානයි ඒ ගුණ කිරීම දෙකයි ඒ ගුණ කිරීම දෙකයි. දෙවරක් දෙක හතරයි. ඒ තුන් පාරක් ගුණ කරාම ඒ ගණය. උස උස හතරයි ඒ ගණේ. මන් දුන්නේ දෙකයි ඒ ගණේනේ. දෙකයි ඒ ගණේ නෙමෙයි හතරයි ඒ ගණේ. ආපු එක උස හතරයි ඒ ගණේ. රයිට්. හරි දානවතේ. උස සෙන්ටිමීටර් හතරයි ඒ ගණේ. උස හතරයි ඒ ගණේට තමයි සමාන. දැන් ඔය එකමයි ගණන් කීපයක් අපි හැදුවේ. ඒ වගේ පාඩමේ ගණන් මිශ්‍රණයක් තියෙනවා. හරිද? සෑහෙන ගණන් මිශ්‍රණයක් තියෙනවා. මම තව ගණන් දෙන්නම්. ඔයගොල්ලෝ දෙන ටියුට් එක ඔයගොල්ලෝ මහන්සිලා ට්‍රයි කරන්න ඕන. හරිද? ගණන් මිශ්‍රණයක් තියෙන්නේ. මේ ගණන් ලියා ගන්නකො. එසල මේ රූපය අඳි. මේ ගණන් ලියා ගන්න තව වෙලාව නැත උස්ස. මේ ගණන් ලියා ගන්න වෙලාව නැයි අත උස්සීමේ ලකුණ දැම්මත් ඇති මට. ලියා ගන්න වෙලාව නැ අත උස්ස. රයිට්. කව කටුවෙන් අදින්න මේ රූපේ. කව කටුව අරගෙන මේ කේන්ද්‍රය තියලා ඔය කේන්ද්‍රය කන්නේ අදක. මේ කෝණේ අංශක 216යි. අරය සිම්පල් A. ගාන ලියන්න. රූපේ දැක්වෙන කේන්ද්‍රය O. රූපේ දැක්වෙන කේන්ද්‍රය O හරහා කේන්ද්‍රය O හරහා අරය සිම්පල් A. අරය සිම්පල් A. ඌ කේන්ද්‍රක ඛණ්ඩයක ආකාරයේ ඌ කේන්ද්‍රක ඛණ්ඩයක ආකාරයේ ඌ ලෝහ තහඩුව භාවිතයෙන් ශීර්ෂය ඕහා ඇලවුස සිම්පල් එල්. ඇලවුස සිම්පල් එල් සොරි ඇලවුස සිම්පල් ඒ
Allah itu simple A. U. Ketu akare baduna. Ketu akare baduna. Sadhanu labe. Araya simple L begin U. Araya simple L begin U. Golakara ice cutter. Simple E. Golakara ice cutter. Simple E. Ganana. Mema ketuwa tulata. Pravesamen. Dama. Ice cutter E pramanya E ganana mema ketuwa tulata pravesamen dama Ais Diyavi Jale Vanate Ais Diyavi Jale Vanate Tabu Vita Ketua sampurnen jalen pirena ladi. Ketua sampurnen jalen pirena ladi. Ekasiya visipahai E L vargaya samanai namayai A ganaya bava Ekasiya visipahai E L ganaya L ganaya Ekasiya visipahai E L ganaya Namayai A ganaya bava pennanna. Wage wadai wagata enne. Hari. Shok ganan ha supiri ganan. Saya boleh dek, mereka kalpana karena nak kau mesti kenal lagi, right? Kalpana karena untuk itu gara bahan harimau lesi. Memang pihak itu ada amaru kele, amaru ne harimau lesi. Ya.
ඔක කැමරා ඔන් කරන් ඉඳපු කට්ටියත් දැන් වහගෙන ඇංගිල ගිහිල්ලා. ඒ හදනවා හේතුවක් නේ. ඔහොම හේතුවක් හදනවා. රයිට්. ඒ තමයි හේතුව. ඒකේ ඇලවුස සිම්පල් ඒ කොහොමද මේ ඇලවුස අරයට සමානනේ ඇලවුස. ඒ අරය array simple l array simple l මේකට දාන ගෝල මේ පොඩි ගෝල දාන මේ ගෝල ගෝලේ මේ array array simple a නේ array simple a එහෙම නේද array simple a අරය මොකක්ද උනේ පුතේ සිම්පල් එල් නේ අරය සිම්පල් එල් මේ අරය දීලා නැහැ නේ අරය සිම්පල් එල් හේතුවේ අරය ඒ අරය සිම්පල් එල් අරය සිම්පල් ඒ වන කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරයේ ලෝහ තහඩුවක් භාවිතයෙන් ශීර්ෂය O ඇලවුස සිම්පල් ඒ O කේතුවක් ආකාරයේ බදුනක් සාදනු ලැබීය. අරය ඒ O ගෝලාකාර අයිස්කට N ගණන අයිස්කට E ගණන අයිස්කට E ගණන බදුනට දානවා. මේ අරය දීල නැහැ. මම අහලා දාන්න. හේතුවේ අරය දීල නැත. එකත් හොයා ගන්න ඕන. හේතුවේ අරය දීල නැහැ. Right. දැන් කොහමද ගාන හදන්නේ? මේ අයිස්කට ඊ ගණනක් තමයි දාන්නේ. අයිස්කට ඊ ගණනක් දාන්න. එතකොට අපිට මෙතන පෙන්වන EL ගණය. ඊ අකුර L අකුර ඇදිනේ ගෝලයේ. එහෙනම් තියරේ එක කියන්න පුළුවන් දැන් මෙහෙම නෙවෙන්නේ. මේ හේතුව හදනවා. සමහරවගේ අත විතරයි පේන්නේ. කැමරා ඔන් කරලා කවුද ඉන්නේ කියලා හොයන්න. CID report එකක් ගන්නවා. එතකොට
මේ හේතුව ලෝහ තාඩුවෙන් හදලා තියෙන්නේ. හේතුව ලෝහ තාඩුවෙන් හදලා තියෙන්නේ. ඒක ඇතුලේ මොනවත් නැහැ හිස්. මේ හිස් හේතුවට දානවා අයිස් කැට ඊ ගණන. අයිස් කැට දැකලා තියෙනවා තුසත්. ඔව් දැකලා තියෙනවා රයිට්. අපි අයිස් කැට හදන්නේ කොහොමද? අයිස් කැට හදන්නේ මේ පොඩි මේ වාජ මෙහෙම දෙනවනේ අයිස් කැට දින දැකලා දිනව කොහොමද? පිටර තියනවා වගේ තියෙන්නේ. ඔබර මේ ජලය පුරවනවා එහෙම. ජලය පෙරෙව්වම ඒ ජලය ටික අරගෙන ෆ්‍රීසර් එකේ තියනවා. තියවම ටික වෙලාවක් යනකොට මෙහෙම ඒ ගාලට මිදෙනවා. මිදෙනම ජලය අයිස් වෙනවා. එතකොට මේ අයිස් කැටයක් එළියට ගත්තම ඝනකාමයක් වගේ. සමහර ඒවා ඝනකාමී. හරි. එතකොට මේ අයිස් කැටේ අරන් එළියෙන් තියුවාම يعني ටිකක් වෙලා තියෙන්න ගියාම අයිස් ජලය වෙලා මේක ඇතුලේ ජලය පාවෙනවා. ජලය පිරලා තියෙනවා. අයිස් කැටේ පරිමාවයි ජලයේ පරිමාවයි සමානයි. දැන් මේමය වැඩේ වෙන්නේ. මෙන්න මේ හේතුව හදලා මේ හේතුව ඇතුළට අයිස් කැට ටිකක් පුරවනවා. පුරවලා ටිකක් කරලා බලන් ඉන්නවා. බලන් ඉනකොට අයිස් කැට දිය වෙන්න පටන් ගන්නවා. දියවල ගිහිල්ලා මේ සම්පූර්ණ හේතුවම ජලයෙන් පිරෙනවා. සීතල ජලයෙන් පිරෙනවා. මම මේ කියන එක තේරණ යතොස්ස ශෝග්ගාන. හරිද? සම්පූර්ණ හේතුවම අයිස් කැට වලින් පිරෙනවා. එන අපිට තියෙන එකක් හදන්න පුළුවන්. ගෝලවල පරිමාව සමානයි, ගෝල ඊ වල පරිමාව සමානයි හේතුවේ පරිමාව. ගෝලේ අරය දන්නෝ එල්. ගෝලේ පරිමාව යන අරය විතරයි නෝන. එතන ගෝල ඊ වල පරිමාව වෙන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි හේතුවේ පරිමාව හොයන්න නම් හේතුවේ පරිමාවේ සූත්‍රය 3n1 5r වර්ගයේ h. 3n1 5r වර්ගයේ h. එතන ඔයගොල්ලෝ මේකේ අරය දැනගන්න ඕන. රිජුස දැනගන්න ඕන. අරය දන්නෙත් නෑ, රිජුස දන්නෙත් නෑ. එහෙනම් මේ ගානේ ඉදිරියට යන්න නම් අරය සහ උස හොයාගන්න ඕන. හරිද? ඔයගොල්ලෝ දන්නෝ මෙන්න මේ කොටස මෙන්න මේ ටිකේ දිගට සමානයි කියලා මතකනේ ඔයගොල්ලන්ට. හේතුවේ පතුලේ පරිදිය කේන්ද්‍රක ඛණ්ඩයේ චාප දිගට සමානයි. හරිද? හේතුවේ පතුලේ පරිදිය. මේ හේතුව මේ වෘත්තය මෙන්න මේ කේන්ද්‍රක ඛණ්ඩයේ චාප දිගට සමානයි. අද අපිට ඒක පාවිච්චි කරලා මේ අරය හොයාගන්න පුළුවන්. ඉතින් අපි අරය හොයන් ඉමු. කොහොමද හොයන්නේ? හේතුවේ පතුලේ පරිදිය සමානයි කේන්ද්‍රක ඛණ්ඩයේ චාප දිග හේතුවේ පතුලේ පරිදිය සමානයි කේන්ද්‍රක ඛණ්ඩයේ චාප දිග. හේතුවක පතුල වෘත්තාකාර නිසා එයාගේ සූත්‍ර 2πr. කේන්ද්‍රක ඛණ්ඩයක චාප දිග හොයන සූත්‍රය තීට බෙදීම 360යි 2πr ගුණ කිරීම 2πr. තීට බෙදීම 360 ගුණ කිරීම 2πr. දැසලු කරනවා. දෙක ගුණ කිරීම 5 7 22යි. අරය මේ අරය දන්නේ. අරය අපි r කියලා හිතමු. θ බෙදීම 360යි. දෙක ගුණ කිරීම 5 7 22යි. අරය
Paranya simpel E. Guna kirima E. Dan selalu karena itu na tiga dan lo nih tiga angka desiya dasi ya tiga angka desiya dasi ya usia itu jika guna kirima hati nulis jika guna kirima area simple E dan selalu karena lo nih R hoya ganna me tika anith patta ganna R samanai diga ira 216 wedima 360 216 wedima 360 guna kirima 2 guna kirima 422 guna kirima e beda no, emangnya tuh ada nggak tuh lupa putih hari deh, emangnya tuh ada nggak kerja tuh mau beli kan mau kata kan, ini kok koma tanah ini kita gan no, karena metenah tuh siya hatin desiya dasi, guna kirima deka, guna kirima hatin desi deka, terus hatenya itu yang jatuh deh, guna kirima e dan dekai hati yang mesti kan anipet ya no, guna kirim ada anipet lagi apa bedi ma deka, guna kirim wisne kan anipet lagi apa bedi ma wisi deka, bedi ma hati anipet lagi apa guna kirim ma hati, ini agak ramya, emang datang kelih mau megalu, meti dari Muhammad ya lah. Dekaliano ani pete dekene, ate ngusen dekaliano bisu dekene ngatau dera maru kali ya purdu ya nona liela, emanata meme ema purdu ya nona, emanata liana puluwa meme dieta, desia dasi ya medima tusia heta, hari ya purdu ya nata igra kana me, deka guna kirima hati nusi deka guna kirima e hari, guna kirima deka ani pete lagi hama, guna kirima dekene. Kemudian udah deh dia nih, ani petraga berenya ada deh. Apa yang mesti kali petraga ya apa? Bisa dekeng apa? Ini lihat dong udah nggak di kolam asal udah enak kok. Ini mah kalo puru tuh enak nolnya aja. Nokara ini kan kan apa? Gak maru ini kan netto mahal sih kan nolnya. Jadi ada asih bedi mah, tuh sih ada. Guna kiri mah deka. Guna kiri mah apa yang mesti deka? Guna kiri mah ini. Mereka deka ani petraga ya apa? Dekeng nekai. Hati yang bisa dikani petra kia apa guna kiriman bisa dikeng hati ekrama ikan agan wani api dokra ikan agan na bayar ita kumari karla praktis kali ikan agan na wana dan sulu karno bisa dikanda bisa dika kemen hari kira pasi dikata dika kemen kira pasi hatata hata kemen dan itu runya desiya dasiya medima tunsi hatai e itu nukkoma sulu karama patla wenada mekata taapeliyak leela sulu karana hari me hari makana r samanai desiya dasiya medima tunsi hata guna kirima e ituruna desiya dasiya medima tunsi hata guna kirima e dan desiya dasiya tunsiya hata sulu karana mana udekem bedino devarak 108 devarak 180 devarak 108 devarak 180 idrasi ai bedino 108 180 dekem bedino දෙවරක් 54යි දෙවරක් 91 පාඩ බෙදන්න බෝල ලොකු ගණන් වලින් බෙදන්න මම එහෙම බෙදන්න කියේ නැහැ සමහර ළමයි හිමින්නේ වැඩ ඒ ළමයට තේරෙන්නේ නැති නිසාම එක පාඩ ලොකු ගණන් වලින් බෙදුවේ නැහැ හරි කෙලින්ම නැත්තම් 12න් 15න් 18න් එහෙම ලොකු ගණන් වලින් බෙදන්න පුළුවන් එහෙම පුළුවන් එහෙම බෙදා ගන්න
මේ 54 90යි 9ෙන් බෙදෙනවා. 9 වරක් 6යි 9 වරක් 10යි. රයිට්. 9 වරක් 6යි 9 වරක් 10යි. දැන් මම ඔය ටික ලියා ගන්නවා. මොකද්ද 6යි A බෙදීම 10යි. යටින් 10යි. ආයතෝක දෙකෙන් බෙදනවානේ. එතකොට එන්නේ 3යි A බෙදීම 5. 3යි A බෙදීම 5යි. තුනයි ඒ බෙදීම පහයි රයිට්. මේ අරය ලකුණු කරගන්න අරය තුනයි ඒ බෙදීම පහයි. උඩ තුනයි එළිය කොහොමද පේනවද? එරයතුස රයිට්. අරය තුනයි ඒ බෙදීම පහයි. දැන් මේ උස දන්නේ නැතුව පරිමාව හොයන්න බෑනේ. යසිර උස හෙව්වද? පරිදි හොයන්න නැතුව ආකරේ පරයට සමානුපාතිකව ගත්තා. ඔව් හරි හරි ඔව් හරි. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ හිතන්න හැමෝම හිතන්නේ රයිට්. එතකොට ඔයා කියනක අරයට සමානුපාතිකව මේ අරයට සමානුපාතිකව කියන්නේ මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයට සමානුපාතිකව තමයි මේ අරය බෙදලා යන්නේ නේ පුතා. කියන්නේ මේ තියෙන අරයට මේ තියෙන කෝණයත් එක්ක සමානුපාත වෙනවා. එතකොට මේ අරේ මේ කෝණය බෙදෙන අනුපාතයටම මේ අරයත් බෙදෙනවා. ඒක තමයි දරුවෝ කියන්නේ රයිට්. එහෙම තීරයක් අපි 10 11 දී පාවිච්චි කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ ක්‍රමයට. එතන විභාගෙදී ඕගොල්ලෝ හදනවා නම් මේ ක්‍රමයට හදන්න ඕන. ඒ තීරිය එක අපි පාවිච්චි කරන්නේ නැහැ. පැහැදිලිද පුතා? ඔය විභාගෙදී එක පාවිච්චි කරාම මේ ආදේශ කරපුවට ඒවට ලකුණු නොලැබෙන්න පුළුවන්. දැන් සමහර මග ලකුණු දුන්නොත් ඒකට ඒ ලකුණු නොලැබෙන්න පුළුවන්. එක්ක ආර හොයන්න ඕන යසිරු මෙහෙමත් වෙන්න පුළුවන්. දැන් මම ඡාපදි කරගත්තේ තව ක්‍රමයක් තියෙනවනේ. මෙන්න මේ වක්‍රපුෂ්ඨ වර්ගඵලය මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට මොනව වෙනවද? සමාන. එතකොට එහෙම හදන්න ළමයි වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට ගන්නේ pi r l නේ. pi r l සමානයි ඊට බෙදීම 360යි 2πr. දැන් වක්‍රපෘෂ්ඨ වර්ගඵලෙ මෙතන pi r වර්ගය ගුණ කිරීම ඊට බෙදීම 360. මෙයා අයි මල් ලියලා පෙන්නන්න වක්‍රපෘෂ්ඨ වර්ගඵලය pi r l මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ටීට බෙදීම 360යි pi r වර්ගය. ටීට බෙදීම 360යි pi r වර්ගය. මෙතෙන්ට ආදේශ කළා වුණත් මේ අරය හොයාගන්න පුළුවන් අරය කොච්චරද කියලා. දැන් අරය හොයාගෙන තියෙන අරය 3යි බෙදීම 5යි. අරය 3යි බෙදීම 5යි. දැන් මේ උස නැතුව කියතේ පරිමාව හොයන්න බෑ. අන්තිම උත්තරේ ආවයි සිරු. අන්තිම උත්තරේ ආවයි. රයිට් හරි. එතකොට මේ උස අපි h කියලා හිතමු. උස h කියලා ගත්තොත් දැන් h හොයා ගන්න ඕන. මේක ඍජු කෝණී ත්‍රිකෝණය. මෙතන අවශ්‍ය කාණුමයි. එතන පයිතගරස් සම්බන්ධය. පයිතගර සම්බන්ධය h වර්ගය එකතු කිරීම 3යි a බෙදීම 5 වර්ගය a වර්ගයට සමානයි. h වර්ගය එකතු කිරීම 3යි a බෙදීම 5 වර්ගය
ඒ වර්ගයට සමානයි. H වර්ගය එකතු කිරීම 3A වල වර්ගය 9A වර්ගයේ බෙදීම 5 වර්ග 25 A වර්ගයට සමානයි. H වර්ගය ගන්න වැඩි කණෙක් පැත්තට ගන්නවා. H වර්ගය සමානයි A වර්ගය අඩු කිරීම 9A වර්ගය බෙදීම 25. මෙතන A වර්ගයේ 9A වර්ගය අඩු කරන්න ඕන. A වර්ගයේ 9A වර්ගය අඩු කරන්න නම් මෙතන 25න් පංගු වෙන්න ඕන. මේ සම්පූර්ණ එකක් ඕන පංගුවකින් ලියන්න පුළුවන්. 10 පංගුව වලින් ලියුවොත් 8න් 8යි A වර්ගය. 10 පංගුව වලින් ලියුවොත් 10න් 10යි A වර්ගය. මෙතන 25න් පංගු නිසා මේක ලියන්නේ 25න් 25යි A වර්ගය. H වර්ගය සමානයි 25න් 25යි A වර්ගය අඩු කිරීම 9යි A වර්ගය බෙදීම 25. මෙතන අඩු කරගන්න ඕන නිසා තමයි මේ වගේ පංගුවක් කරලා ලියාගත්තේ. H වර්ගය සමානයි 25න් 25යි A වර්ගය අඩු කිරීම 9යි A වර්ගය බෙදීම 25. 25න් 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 9ක් අඩු කරා 25න් 16යි. H වර්ගය සමානයි 25න් 16යි A වර්ගය. දැන් අපට H හොයා ගන්න ඕන. H සමානයි 16යි A වර්ගය බෙදීම 25 වර්ගමූලය. 16යි A වර්ගය බෙදීම 25 වර්ගමූලය. 16 වර්ගමූලය 4යි A වර්ගයේ වර්ගමූලය A 25 වර්ගමූලය 5යි. සමානයි 4යි A බෙදීම 5. H ලගේ 4යි A බෙදීම 5යි. දැන් අපිට ලියන්න පුළුවන් ගෝල E වල පරිමාව සමානයි කේතුවේ පරිමාව. H කියන්නේ 4යි A බෙදීම 5 right. ගෝල E වල පරිමාව සමානයි හේතුවේ පරිමාව. ගෝල E වල පරිමාව සමානයි හේතුවේ පරිමාව. ගෝලයක පරිමාව 3න් 4යි 5R ඝනය ගුණ කිරීම E. හේතුවේ පරිමාව 3න් 1යි 5R වර්ගය H. ගෝල E පරිම ගෝල E වල පරිමාව 3න් 4යි 5R ඝනය ගුණ කිරීම E. ගෝල 10ක නම් 10 ගුණ කරනවා. 15ක නම් 15 ගුණ කරනවා. 3න් 4 ගුණ කිරීම 5 7න් 22යි. අරය 5න් 4යි A. අයි 5න් ඕ ගෝලයක අරය සිම්පල් L. L ඝනය ගෝලයක අරය සිම්පල් L ඝනය ගුණ කිරීම E. 3න් 1යි 5 7න් 22යි. අරය 3යි A බෙදීම 5 දෙපාරක් ගුණ වෙනවා. 3යි A බෙදීම 5 උස 4යි A බෙදීම 5 උස 4යි A බෙදීම 5 right. දැන් දෙපැත්තෙම අපිට සමානව කපලා දාන්න පුළුවන්. 3න් 4ට 7න් 22ට 8න් 22 කපලා දාන්න. ඒවත් මම ඔයගොල්ලෝ ගිහසත් ඉගෙනනවා. සමානව දෙපැත්තෙම කපන්න පුළුවන් කියලා ඉගෙනනවද නැද්ද?
right? හතෙන් 22කට හතෙන් 22ක් කපන්න පුළුවන්. මේ ඉරෙන් යට දින 3 ඉලක්කමයි ඉර යට දින 3 ඉලක්කමයි කපන්න පුළුවන්. 3 ඉලක්කමට 3 ඉලක්කම කැපුවා. දැන් එනෝ 4යි r ඝනය. Sorry. 4ට එතන 4ක් කපලා දාන්න පුළුවන්. 4ට මෙතෙන් 4ක් කැපුවා. වම් පැත්තේ තියෙන 4යි දකුණු පැත්තේ තියෙන 4යි කැපුවා. කැපුවා දැන් ඉතුරු වෙනවා මෙහෙන් l e l ඝනය ගුණ කිරීම e. අර පැත්තේ ඉතුරු වෙනවා 3යි e බෙදීම 5 ගුණ කිරීම 3යි e බෙදීම 5 ගුණ කිරීම e බෙදීම 5. පසරප් පහ 25යි 25 පහ 125යි. මෙතන නෝ l ඝනය e තුන්වරක් නෝ 9 9වරක් a 9. ඒතර ඒ අකුර තුනක් ගුණ කරාම 9යි ඒ ඝනය බෙදීම 125. 125 හරහට ගුණ කරනවා. ගුණ කරාම නෝ l ඝනය e ගුණ කිරීම 125 අර පැත්තේ 9යි a ඝනය 125 i අකුර ඉස්සරහට ගත්තාම 125 i e l ඝනය 9යි a ඝනයට සමානයි. 125 e l ඝනය 9යි a ඝනයට සමානයි. මම හදන දී උත්තරේ එකද කියලා. ඔව්. 125 i e l ඝනය සමානයි 9යි a ඝනය බව පෙන්නන. හරි. දැන් ඔයගොල්ලන්ට ටියුට් එක හදලා තියෙන මම ටියුට් එක දාන්න. හරි ෆියුට් එක ගණන් හදන්න ගණන් හදලම තමයි ඉගෙන ගන්න වෙන වැඩේ. හරිද? ෂෝක් ගණන් මේවා හොඳ හොඳ සුපිරි විභාගයට එන මට්ටමේ ගණන් මේවා. විභාග මට්ටමේ ගණන් මේ පොඩ්ඩක් ආයි ප්‍රැක්ටිස් කරා. ඉස්සලා ඕන ඕන ප්‍රැක්ටිස් එක. තමන්ට බෑයි කියලා හිතන්න එපා. දැන් මේ පාඩම ටැලන්ට් පාඩමක්. හරිද? හොඳ පාඩමක්. කියන්නේ බුද්ධිමත් ළමෙක් තමයි මේවා නිර්මාණය වෙන්නේ. අපිට දැන් බුද්ධියක් නැහැ කියලා අපි පස්සට යන එක නෙමෙයි. බුද්ධිය අපි හැමගාම තියෙනවා. ඒක අපි ප්‍රගුණ කර ගන්න ඕන. ඒක දියුණු කර ගන්න ඕන. දියුණු කරගෙන වැඩ කරන්න ඕන. නිකන් ඉඳලා එක මෝහත් වෙන්නේ නැහැ. අපි නිකන් සිටීමෙන් අපිට හිතෙන්න පුළුවන් මේක අමාරුයි. මේවා අපිට විභාගයට කරන්න බෑ. මේ වරන් වල බුදුම්ම කොච්චර අමාරුද? එහෙම හිතන්න එපා ඔයගොල්ලෝ. ඉතින් අපි එහෙම හිතුවොත්ින් අපිට කවදාම ඉස්සරහට යන්න බෑ. ඔයගොල්ලෝ මේක අමාරුයි කියලා පස්සට යන්නේ කරමේ කරන්නේ වැඩ කරාම තමයි ලෝකේ හැම දෙයක්ම ගෙවෙනවා. වැඩ කරන්න වැඩ කරන්න අපේ බුද්ධිය මේ මොලේ මෝහත් වෙනවා. ඔයගොල්ලෝ වැඩ කරන්න වැඩ කරන්න ඔයගොල්ලෝගේ දැනුම වැඩි වෙනවා. හැම දෙයක්ම ගෙවුනට බුද්ධිය ගෙවෙන්නේ නැහැ. ඒක තමයි විශේෂත්වය. ඒ තරම් නෙවෙයි ඊළඟ ආත්මයටත් ගමන් කරනවා. මේ ආත්මේ ප්‍රගුණ කරගන්න විඥාණය දැනුම ඊළඟ ආත්මය කරාත් අරගෙන යන එක තමයි බුද්ධියේ ස්වභාවය. හරි නරක වැඩ කරොත් ඒවත් ඊළඟ ආත්මයකට අරගෙන යනවා. අපි දැනගන්න ඕන අපි මේ දේ ප්‍රගුණ කරලා ඉස්සරහට යන්න. අපි හිතන්නේ මේක අමාරුයි කියලා. එහෙම හිතන්න එපා ඔයගොල්ලෝ. හරිද? අමාරු නෑ. අමාරු වගේ තමයි පේන්නේ. ඒක අමාරු වගේ තමයි පේන. නමුත් අපි උදාහරණ ෆලෝ කරලා අලුතෙන් ගණන් හදලා ආදරන බැරි තරම් අරන් එන්න. ඔයගොල්ලෝ කරන්න පුළුවන් ටික කරන්න. ඔක්කොම කරන් කියලා දෙනවා. ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දන්න ඔයගොල්ලෝ කරන්න. සමහරවල් ට්‍රයි කරන උදේ පාන්දර නැගිලා හදන බැරුණා. අපි ආය දවල්ට තව ටිකක් බලනවා. ආසාව නැති කරගන්න එපා. හරිද? තමන් අනාගතය ගැන හිතලා බුද්ධිමත්ව මේක වැඩ ටික කරන්න ඕන. අමාරුයි කියලා පස්සෙ දාන්න එපා. ඉමාගේ ලකුණු 10ක ගන්න. හරිනේ? ඒක ලකුණු 10 යන්නේ ලග්න ගණන් දෙක දැන් මෙච්චර අමාරුම ගණන් එන්නේ නැහැ ඉබාගෙට. මේ අමාරු නෙමෙයි මාර ජොලි ගණන් නะ.
එතන මේ වගේ පට්ට ගණන් එන්නේ නැහැ ඉබාගෙට. ඉබාගෙට බොහොම සිම්පල් ගණන්ක් එන්නේ. අරම කලින් කරාවේ මුලින් කරා වගේ. ගෝලයේ පරිමාව කේතුවේ පරිමාවට සමානයි. අන්න ඒ වගේ පොඩි ගණන් තමයි එන්නේ ඉබාගෙට. ඒවට ඔගොල්ලෝ උසස් පෙළට යන්නේ ළමයි නිසා අපි මේ වගේ ගණන් ඔගොල්ලෝ හදවනවා. හදුවා තමයි ඔගොල්ලෝ බුද්ධිමත් ළමයි බවට පත් වෙන්නේ. ඉබාගෙට එන ගණන් ටික හදලා මේව තමයි කරන් කියලා ඉන්න එක නෙමෙයි ඔයගොල්ලෝගේ දක්ෂකම අපංකම. ඔයගොල්ලෝ උසස් පෙළට යන්නේ ළමයි ටැලන්ට් ගණන් හදන්න ඕන. හරි? right? එතකොට ඒවත් දෙක අපි ඉස්සරහට යනවා. අමාරුයි කියලා හිතන්න එපා. ඔන 2016 17 18 19 20 හැම වුරුදුම ගණන් මන් දෙනවා හදන්න. ඒ අවුරුදු වල දීපු ආපු ගණන් හැම වුරුද්දෙම ගණන්ක් එනවා. නව සිලබස්සේ පටන් ගත්තේ 2016 16 17 18 19 20 දැන් අවුරුදු පහක් විභාග තිබිලා තියෙනවා. ඒ හැම අවුරුද්දම ගණන් ටික දෙන ඕකලට හදන්න. ඒක අමතර කරනොත් තියෙනවා. මේ જાතිය කරනොත් තියෙනවා එක අධ්‍යයක් හදන්න. ඒක ඒවත් හදලා බලන්න. හරි රයිට් එහෙනම් අදල කරන නවත්තන වැලටි ගණන් ටික දාන්න. ඔකල පෙළපොතේ ගණන් හදන්න ඇති දැන් නේද? පෙළපොතේ ගණන් හදන්න. මම ඒවයි උත්තර ටික දාන්න වැඩ කරන හැටි පියවරත් එක එක චෙක් චෙක් කරගන්න. එහෙනම් අදට නවත්තනෝ. ඔයාල හැමෝටම වාසනාවන්ත ලස්සන දවසක්. ආයිබෝවන් දරුවනේ.